දරුවන්ට ආදරෙන් අපි අදකතා කරන්න හිතුවේ මේ කාලෙ හැම ගෘහණයකටම වගේ ඉතාමත් පදගත්වෙන මාතෘගාවක්. මේකාලේ ලංකාව ජීවත්වෙන අපි හැමෝටම ගොඩක් අමාරුකාලෙකට තමයි මූුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම වනත් මම අදකතා කරන්න යන්නේ අපේ මේ අමාරු ජීවිත වලට පුංචි හරි සහනයක් ලැබේ කිය හිතෙන මාතෘගාවක් ලංකාව ගොඩාක් දෙෙනෙක් ගෑස්වලිින්ක් තමයි උ යන්නේ එතකොට මෙන්නෙමේ ගෑස් නැතිවෙන කොට ගගේෑස් පෝලිංවල ඉන්නවෙන කොට උයාගන්න්නි කොහොමද කියෙන ප්‍රශ්න අපි හමෝට එනවා. තරුපටවු බඩිගින්න තියන්නත් බහනේ මම ගොඩක් සමාජ ජාලාවල දකපු දෙයක් තමයි, ගොඩක් අර තියෙන ප්‍රශ්නයක් තමයි, මොකක්ද මේ ඉන්ෆ්‍රරේට් කුකර කියන්නේ මොකක්ද මේේ ඉන්ඩක්ෂන් කුක කියන්න කියලා. මේ දෙකම එකක්ද මේ දෙකින් මොනවද වෙන්නේ මේකේ වාසි අවාසි මොනවද මෙෙන මේ වගේ කාරනාා මම දිගටම දැක්කා සමාජ ජාලාවල, කතා කරනවා ඉතිං මම අද හිතුව කතා කරන්න මේ ඉන්ෆ්‍රරේඩ් කුක එකයි ඉන්ඩක්ෂන් කුක එකයි වගේම පොල් කටුවකුර ලිපත් ගැන මම මේ තුනේම වාසි අවාසි මේ වීඩියෝ එකෙන් කතා කරනවා ඊට පස්ස ඔයාල හැමෝල්ටම පුළුවන් තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට තමන්ට ගැලපෙන්න මේ වගේ ලිපක් තෝර ගන්න මුලිම් අපි කතා කරමු ඉන්ඩක්ෂන් කුක කියනේ මොකක්ද කියලා ඉන්ඩක්ෂන් කුකයක ක්‍රියාත්මක වෙන්න ඉල්ෙක්්‍රුමැක්නික් ඉන්ඩක්ෂන් ඇන තාංක්ෂණය යටතේ. මේකෙද සිද්ධවෙන්නේ ඉන්ඩක්ෂන් කුකයි ඇතුලෙ ඔයාල්ට පේනව මෙතන ප්‍රේරිතු තංකරයක් තියෙනවා. මෙන්න මේ දඟරය මගින් උච්චාවචනය වන චුම්භක ශේෂත්‍රයක් ඇතිවෙනවා. ඒක කියන්නේ ෆලක්ුවට මක්නටික් ෆිල් එකක්. මෙන්න මේ වෙනස් වෙන චුම්බක ශේෂත්‍රයෙන් නිර්මාණය වෙන විද්‍යිතය හරහා භාජනයක් රත්කර ගැනීමෙන් තමයි අපට ඉන්ඩක්ෂන් කුකයකෙන් උයාගන්න පුළුවන් වෙන්නේ ඒක මෙන්න මේ විදිරි තමයි වෙන්නේ අපි ඉන්ඩක්ෂන් කුක්කයකට විදුලි බලය ලබා දුන්න විදුලිය ලබා දුන්නට පස්සේ මෙන්න මේ පවල් පොල්ලකින් චුම්භක ශේෂත්‍රයක් ඇතියෙනවා මෙන්න මේ උච්චාවජනය වන චුම්භක ශේෂත්‍රය හරහ රත්වෙන විදිහ තමයි මෙන්න මේ රූපසටහනෙන් ඔයාලට පෙන්නලා තියෙන්නේ. ඊළඟට අපි බලමු ඉන්ෆ්‍රේට් කුකයක ගැන අපි සාමාන්‍යෙන් දන්නවනි හොට්ලේට්ක කියනමකක්ද කියලා මෙන්න මේ හොට්පලේට් කිය තින තාර්ශනය තමයි, ඉන්ෆ්‍රනෙට් කුකායකේ සිද්ධ වෙන්නේ. ඉන්ෆ්‍රේට් කුකයකට විදුලිය ලබා දුන්නට පස්සේ මෙන්න මේ රූපසටහනේ පේන විදිහට මේ දඟරය රත්වෙනවා. ඒ රත්තුනාට පස්සේ ඒ තාපය මගින් ඔයා ගැනීම තමයි ඉන්ෆරේට් කුක්කයකේ දී සාමානින් සිද්ධ වෙන්නේ. අපි දැන්කතා කරමු ඉන්ෆ්‍රේඩ් කුකයකේ ඉන්දක්ෂන් කුකයකේ තියෙන වාසි අවාසි මුලින්ම විදුලිය වෑවීම සම්බන්ධෙන් කතා කරවතින් ඉන්ඩක්ෂන් කුකයක තමයි වඩාත්ම කාර්යක්ෂම වය කියලා කියන්නේ. ඉන්ත්‍රේඩ් කුකයකේ කාර්යක්ෂමතාවය ඉන්ඩක්ෂන් කුකයකත් එෙක්ක සැලකීමේදී සාපේක්ෂව අඩු භවක් තමයි පේන තියෙන්නේ. අපි මේ කුකය දෙකේ රත්්‍රීම සම්බන්ධෙන් කතාකරොත් ඉන්ඩක්ෂන් කුකයක ඉතාමත් වේගෙන් රත්වෙනවා. හැබැයි? යන බඳුනේ පතුළට තමයි ඉන්ඩක්ෂන් කුකයකින් වැඩිතාපයක් ලබාගන්නේ. ඉන් ්‍රරේට් කුකයක ගත්තොත් ඉන්ෆ්‍රරේඩ් කුකායක රත්වීම ඉතාමත් සෙමින්ක් තමයි සිද්ධවෙන්නේ. හැබැයි කුක්කයක මත තියල තිෙන බඳුනට සමානයුරින් තාපේලබිලා මුල්ලු බඳුනම සමාන විදියට රත්වීම මේකින් සිද්ධ වෙනවා. අපි කෑම පිසීම සම්බන්ධෙන් කතා කෙරෝතින් ඉන්ඩක්ෂන් කුකවල හොදිවර්ග එතකොට සුප්වර්ග ඒවගේවා, ම ප්‍ර්යක් ැතුව හදාගන්න පුළුවන්. හැබැයි කෑම පිසින බඳන්වල් පතුළ වැඩියෙන් රත්වීම සිදුවන හින්දම තෙල්දාන දෙයක් හදාගන්න කොට හෙමනැත්තම් බැද ගැනීමක් කරනකොට අපි ස්ටර් යි කියන්න ස්ටර් ෆ්‍රයි කරනකොට මෙන මේ වගේ දේවල් වලදි ඒවා පිලිස්සීමට වැඩි ඉඩක් තියෙන හින්දම ඒව පිළියලකර ගන්න ටිකක් අපහසයිඉන්ඩක්ෂන් කුකය එකේ. හැබැයි ඉන්ෆ්‍රේට් කුකය එකේ අපිට සාමාන්‍යයෙන් ගෑස් ලිපක උයනව වගේම කෑම පිසගන්න පුළුවන්. බඳුනෙ පතුල අධිකරත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ ඉන්ෆරේට් කුකය එකේ. එතකොට මේ කුක දෙකේ භාවිතා කරන්න පුළුවන් බඳුන් මොනමද. ඉන්ඩක්ෂන් කුක එක ගත්තොත් අපිට ඉන්ඩක්ෂන් කුකය එකේ තියන්න පුළුවන් යකඩ හරි මල නොබැදෙනවානේ එක කියන්නේ ස්ටේන් ල ස්ටිල් වලින් කරපු භාජන විතරයි. හැබයි ඉන්ෆරේට් කුකයකේ අපිට මැටීයකඩ මලොන බෙදෙනවානේ ආදී ඕනම භාජනයක් තියන්න පුළුවන්. මෙතැනති අපි සැලකිලිමත්වෙන්න ඕන අපි ඉන්ඩක්ෂන් කුකය එකක් ගන්නවනං ඒකෙ තියන්න පුළුවන් භාජනත් ගෙදර තියෙනවද කියලාත් අපි හිතන්න ඕන එහෙම නැත්තං අපිට ඒ භාජන මිලදී ගන්න වෙනවා. එතකොට මේ දෙකින් වැඩියම්ම ආරක්ෂිත මොකක්ද. ඒකෙ දිනං ඉන්ඩක්ෂන් කුක එක තමයි දිනන්නේ. ඉන්ඩක්ෂන් කුක එකේ තියෙන තාක්ෂණයටතේ, ඉක්ෂන් කුකයක මත ඒකට සුදුසු ආකාරේ බඳුනක් තිබ්බම විත්තරයි මේක ක්‍රියාත්මක වෙන්නේ. යකඩ හරිේ ස්ටේන්ලස්ටීල් හරි ඒකෙ තියන්න පුළුවන් ආකාරේ බඳුනක් තිබ්බට පසෙ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඒ බඳුන ඉවතර ගත්තුගමම්ම මේක ක්‍රියාවිරහිතවීමත් සිද්ධ වෙනවා. ඒ නිසා මේක ඉතාමත් ආරක්ෂාකාරයේ. ඉන්ෆරේට් කුකය ගත්තොත් බඳුන කුකයක උඩ තිබුණනත් නැතත් අපිටඒක ඔන් කරන්න පුළුවන්. ඒ වගේම සමහරවෙලාවට බඳන කුකයකෙන් අයින්කල්ලා තියෙනවස්ථාවකදි කුකයක ඔන්න ඔන් කරලා තිබුණොති. ඒකදී අපේ අත පසුවීමකද අපි පිලිසෙන්න්න වනත් තියෙන ඉඩකඩ වැඩී. ඒ නිසාම ඉන්ෆ්‍රේඩ් කුකයක පාවිච්චි කරනවනක් මෙන්න මේකාරණය ගැෙන ඔයාලා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. ක විකිරණ ශීලීත්වය එහමනැත්තන් අපි රඩේෂන් ගැන කතා කරමු. ඉන්ඩක්ෂන් කුකගගත්තොත් හර්ද ස්පන්ධනයා හා රිත්මය මැනීම සඳහා සමහර අයගේ ශරීරයට කෘතිීමම ූඋප කරන සම්බන්ධ කල්ල තියෙනවා අපි එවලට කියනවා පේස්මකර්ස් කියලා. මෙට මේ වගේ උපාංගයක් ශරීරයට සම්බන්ධ කල්ල තියෙන අය ඉතාමත් ප්‍රවේශම් වෙන්න ඕන ඉන්ඩක්ෂන් කුක භාවිතයේදී. ත් ඉන්ෆරේට් කුකයකං ශරීරයට කිසිදු ආකාරයක අයහපතක් සිද්ධවෙන්නේ නැහැ. අපි මේ කුක දෙගේ කල්පැවැත්ම ගැන කතාගරොත් ඉන්දක්ෂන් කුකයක සාමාන්‍යෙන් අවුරදු පහක් විතර තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් එක්ක බලදදි ඉන් ෆරේට් කුකයක අවරුදු දහයක් විතරකාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම බැලු හාම ඉන්ෆරේට් කුකයක ඉත්තාමත් කල්පවැත්නෙන් යුක්තයි. අපි තැන් කතා කරමු පිරිසිදු කිරීම ගැන පිරිසිදු කිරීම මේ දෙකේම එතරම් අපහසුතාවයක් නැතත් ඉන්ඩක්ෂන් කුකයක පිරිසිුදු කිරීම සාපේක්ෂව ඉතාමත් පහසුයි අපි දැන් ඉන්ඩක්ෂන් කුකයක ගැයි ඉන්ෆ්‍රේඩ් කුක එක ගැනයි හොඳම විස්තර දන්නවනේ අපි තැම් බලමුෆොල් කටුහඟුරු ලිපේ වාසි අවාසි මුනවද කියලා අපි අනිත් කුකය දෙකත් එක්ක සලකල බලද්දිී පොල් කටුුවගුරු ලිපක් ගන්න අපිට වැයවෙන්න ඉතාමත් ආවම මුදලාක ඒ වගේම ඒ වගේම ගෙදරදි අපි අයින්කරන පොල් කටුවලින් අපිට මූුණත් අඟගුරු හදාගන්නත් පුළුවන්. එහෙම බලද්දි පොල් කටු අඟුරුලිපට වැෑවෙන මූලික පිරිවය වගේම මාසිකව බෑවන වියදමත් අඩුයි. ගෑස් සමඟ සල කළ බලනකොට ඉන්ඩක්ෂන් කුකය එකයි ඉන්ෆරෙඩ් කුකය එකයි වඩාත්වාසි සහගතයි. මොකද මේ දෙකටම බෑවන විදුලියට යන විය දෙම ගෑස්වලට යන වියදමට වඩා අඩු නිසා. අපි පොල් කටුවගුරු ලිපක් සලකළ බැලුවොත් අපිට සමහර වෙලාවට පොල් කටුවගුරු කඩයි මිලට ගන්න සිද්ධ වෙයි. හැබැයි එහමිලට ගත්තත් පොල් කටුවගුරුුවලට යන වියදම ඉතාමත් අවමයි. එහෙම බැලුවට පස්සේ මේ තුනෙන් ඉතාමත්වාහසි සහගතම වෙන්නේ පොල් කටුවගුරු ලිප. අපිට මේ පොල් කටුවංගුරු ලිපෙත් ෆෑන් එක ක්‍රියාත්මක කරන්න යම් කිසි විදුලියයක් අවශ්‍යයි. හැබැයි ඒ විදුලියත් නොතැ කිය යුතු තරම් ඉතාමත් සුලු. අගයක් ගන්න නිසා මං එතැදි විදුලි බලය ගැන කතා කරන්නේ නැහැ. අපි දන්නවා අපේ විදුලිබිල ඒ හැටෙන් පස්සේ ඒ අනුවෙන් පස්සේ ඒකක එකසිය විස්සෙන් පස්සෙ මේ විදියට විවිධ ඒක පවකරණකොට බිලට එන අගය දෙගුණයක් තුංගුණයක් වෙලා එන අවස්ථා තියෙනවා. එදකොට අපිින් ෆේඩ් කුකය එකක් හිින්න්දක්ෂන් කුකය එකක් පාවිච්ෂි කරනකොට අපේ මේ බිල දෙගුණ තෙගුණවෙනඒ ගාන පහුගරොත් එහෙම අපිට ඒක ඒතරම් වාසයක් ලැබෙන්න්නෙත් නැහැ කියලා පේනවා. හැබැයි අපිට පොල්කටු අගුරු ලිපේ වියදම යන්නේ අපි එදිින්දා පාවිච්චිට ගන්න අඟුරුවලට යන වියදම විතරයි. ඒක තමයි පොල්කටු අගුරුලිපේ තියෙන ප්‍රධානම වාසිය කියලා මම සලකන්නේ. ත්ත එක තමයි පොල් කටුුවංගුරු ලිපේ තියෙන ඉක්මන සහ පහසුව. ප්‍රායෝගිකවෝ ම දන්නවා පොල් කටුුවගුරු ලිපෙේ ඉතාමත් ඉක්මනින් නයාගන්න පුළුවන් කියලා. මේකෙ තියන පොල් කටුුවගුරවල අධික තාපයක් නිපද වෙන හින්දම ඉතාමත් ඉක්මනින් කෑමපිසගන්න පුළුවන්. ඒවගේමමි සමහර ලිප්පල රෙගියුලේට එකක් තියෙනවා. මෙන්නෙම රෙගියුලේට එකක් තින ලිපක් අපිට පාවිච්චි කරන්න පුළුවන්නම් ගිින්දර අඩුවැඩිකරගෙන අපට අවශ්‍ය විදියට උයාගන්නට පුළුවන්. ඊළඟ කාරණය තමයි සෞඛ්‍යාරක්ෂිත බව. මේ ලිපය සාමාන්‍ය දරලිපක වගේ ශරීරට අහිත කර දුමක් ඇතිවෙන්නේ නැහැ. ඒවගේම විකරණ ශීලීත්වරයෙන් තොරයි. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට පොල් කටුවගුරු ලිපක් පාවිච්චි කරන එක. අනිත්කාරණය තමයි රසවත්බව. අපි හැමෝම කැමතින්නේෙ බොහොම රසට කෑමගන්න මම ප්‍රායෝගිකෝම දන්න කාරණය තමයි, සාම්ප්‍රදායික දර ලිපේ උයනව වගේ ම අපිට පොල් කටුව අගුරල් ලිපේ වයන කෑමවලත් රසවත් බව ඒ විදිටම තියෙනවා කියන කාරණය. අපිට පොල් කටුවගුරු ලිපෙ වයන කොට මැටීයක්කඩ මල නොබැදෙනවානේ වගේ ඕනම බඳුනක් මේක උඩ තියලා උයාගන්න පුළුවන්. අපිට බඳුන් පිරිසුදු කිරීමට ඊළඟ ප්‍රශ්න තියෙන්නේ හැමෝම හිතනවා පොල් කටුවංගරුවලින් උයද්දී මගේ භාජනටික සෞත්තුව ඉද කියලා. එහෙම කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්න නැහැ දඩවලින් උයනකොට වගේ දැලිවත් තුම්වත් නකෙ ඇතිවෙන් නැතිහින්දා. වලං හෝදනකොට ගෑස් ලිපේ හෝදන වගේම කිසිම කරදරයක් නැතුව සෝදගන්න පුළුවන්. දැම් මංකතා කරන්නම් පොල් කටුවගුරුලිපේතියෙන අවාසිටික. මම මෙච්චරකාලෙකට පොල් කටුවගුරුලිපේ දැක්කේ මෙන්න මේ අවාසිතුන විතරමයි. ඒව තමයි පොල් කටුවගුරුලිප පත්තු කරගත්තට පස්සේ, ආය නිවලා ආය පත්තු කරන්න එක පාට්ටම ටිකක් අපහසුයි. ඒ නිසා අපි උයන්න කලින් අපි උයන්න බලාපොරොත්වන ව්‍යන්ජන ටික ඔක්කොම එක පාරට සූදානම් කරගෙන තමයි උයල ඉවර කරන්න ඕන. අපි ව්‍යන්ජන වර්ග තුනක් සකස් කරන්න හිතං ඉන්නවනං ඒ තුනම අපි කපලා ඒ ටික ඔක්කොම සකස් කරගෙන තමයි අපි උයන්න පටන්ගන්න ඕන. හැබැයි මේක පුරුදුනාට පස්සේ එච්චර කරදරයක් නෑ ඔක්කොම ටිකස්. ලෑස්තිි කරග නිවරවෙලා උය ලිවර කරගන්න අපිට පුළුවන්. ඊළඟ කාරණය තමයි අපි ගෑස්ක සමහරලාවට ලිප් දෙකක් තියෙනවා. ඊට පස්සෙේ අපි දගලති නෝ ඉන්ඩක්ෂන් කූකයකෙත් ලිප් දෙක තියනේවා තියෙනවා. හැබැයි අපට තාම ගොල් කටුවගුරු ලිප්වල තියෙන්නේ එකක් ලිප් විතරයි. එතකොට එහෙමනාට පස්සේ අපිට එකක් ගයලිවන්නට පස්සෙ තමයි. ඊළංග එක උයාගන්න සිද්ධ වෙන්නේ. මෙෙන මේක ඊළංඟ අවාසිය. හැබැයි සාමා්‍යයෙන් ගෑස් ලිපේ ව්‍යන්ජනයක් සහස්කරගන්නවට වඩා ඉතාමත් ඉක්මනින් පොල්කටු අගුරු ලිපේ ව්‍යංජනය සකස්කරගන්න පුළුවන් හින්දම එකක් උයලලා ඊළඟ එක උයන්න වෙලාවයනව කියන එක ඒ තරම් දැෙන්නේ නැහැ. ඊළඟකාරණය තමයි අපි පොල්කටු අගුරු ගෙදරදි හදාගන්නව නං ඒක පිලිස්සෙන ප්‍රමිතියගෙන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒක කියන්නේ. පොල්කට්ට හොදට කලුවෙන්න, ච්චන්න ඕන එහෙම නැතිවුනෝතින් දැලී තුමයි ඇති වෙනවා. අපි හැබැයි කඩෙන් ගන්නවනම් මේ ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ අපි ගෙදරදි පොල් කටුවගුරු හදාගන්නවනන් නියම ප්‍රමිතියෙන්න්න අපිට පොල් කටුවගුරු හදා ගත්තොත් ඒ ප්‍රශ්න ඇතිවෙන්නෙත් නැහැ. මෙන්න මේ කාරණාතුනතමයිමම් පොල් කටුවගුර ලිපේ දකින අවාසිතක් විදිර දකින්නේ. අපිට මේ වෙනකොට විවිධවර්ගේ පොල් කටුවගුරු ලිබ් දකින්න පුළුවන්. මෙන්න මේ පින්තූරවල තියනවා, අපට කඩෙන් නිලදීගන්න පුළුවන් පොල් කටුවගුරුලිප් ඒයගේම ගෙදරදි හදාගන්න පුළුවන් පොල් කටුවගුරු ලිපක් ඒ වගේම අපිට ඉටන්ක ඇමසග Eබේක ඕඩ කරල්ලා ගන්න ගන්න පුළුවන් ජාත්‍යන්තරමට්ට මේ පොල් කටුවගුරු ලිපිහි පෙකුත් මම මෙන්නෙමේ මම් මෙතන පින්තූரை දිරිපත් කරල තියෙනවා. ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේ පින්තූරවලින් ගේ පොල් කටුවගුරු ලිබ්ද තියෙන්න කියලා. පොල් කටුවගුරු ලිප ගත්තට පස්සේ මේක අදවෙනකොට ලෝහවලිං මැටිවලින්ං සිමන්තිවලින් තෝරගන්න පුළුවන්. ඒවගේම ගෙද්දරදි තමන්ටම ලීවලින් වනත් මේක සකස් කරගන්න පුළුවන්. අපි මෙන්න මේ පොල් කටුවගුරු ලිප අපේ කුස්සි තියන තැනත්තක්ක බලලා අපේ අවශ්‍යතාවේ බලලා මේකේ කල් පැවැත්න මේකට අපිට දරන්න පුළුවන් මුදල, ඒ හැමදේම සලකළබල්ල අපිට පුළුවන් අපි ගන්න ඕන මුන අවගේ ලිපක්ද කියලා තීරණයක් කරන්න. අපිට මැටියකක්ද හොඳ එහෙම නැත්තං අපිට මෙටල් එකක් තිබ්බ නං හොඳයිද මෙන්න මේක තීරණෙවන්නේ තමන්ගේ ආවශ්‍යතාවය සහප කුස්ය තියෙන ස්ථානය මෙන්න මේ කාරණා මත. අපි පොල් කටුව අගුරු ලිපක් තෝරගන්නකට සැලකිලිමත්වෙෙන්න්න ඕන කරුණු තියෙනවා. ඒක වැඩිය මවධනයමු කරන්න කැමැති මෙන්න මේ කාරණ දෙකට. පොල්කටු අඟුරු යොදධන කොටස චීන චට්ටිවලින් හදල තියන පොල්කටු අඟුරු ලිපක් තෝරගත්තුොත් ඔයාට වාසි කීපයක් අත්වෙනවා. එකක් තමයි ඒ චීන ්චට්ටිවලින් හදල තියෙන හින්දම වැඩි උනුසුමක් ලැබීමහින්දා ඉතාමත් කාර්යක්ක්ෂමතාවෙන් උයාගන්න පුළුවන්. ඒ වගේම ඒවා කල් පැවැත්මෙනුත් වැඩි. ඊළඟ කාරණය තමයි අපි ලිපක් ගනිද්දි බලන්න ඕන අපි ලිප උඩින් මොකක් හරි උයන භාජනය තිබ්බට පස්සේ ඒක හොඳට සීල් වෙනවද කියලා. එහෙමත් නැත්තං භාජනය ලිපයි අතරේ ලොකු ඉඩක් තියෙන ලිපක් අපි තෝරගත්තුතින් ගොඩක් උන්නුසුම අප තියනවා. එහෙමුණනොතින් අපිට කාරක්ෂමතාවෙන් උයාගන්න බැරිවෙනවා. ඒ නිසා ඔයා පොල් කටුවගුරු ලිපක් තෝරගන්න වනම් මෙන්න මේ කාරණ දෙක ගැන විශේෂයෙන්ම සැකිලිමත් එන්නවාගේලා මම ඉල්ලනවා. හොඳයි අපි අද ඉන්දක්ෂන් කුක් එකක ඉන්ෆ්‍රරේඩ් කුකයක වගේම පොල් කටුුවගුරු රිපගෙනත් ගොඩක් විස්තර කතා කරා. ඔයාලට දැන් පුළුවන් ඔයාලගේ අවශ්‍යස්ථාවය අනුව මොනවගේ ලිපක්ත තෝරගන්නේ කියලා තීරණය කරන්න. හොඳයි මහිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාල නොදන්නකාරණා ගොඩක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අපි ආයමත් අලුත් වීඩියෝහෙකින් මුණගෙහෙමු. අයුබෝවන්.